මේ පඨවි වලට ආපෝ වලට තේජෝ වායෝ වලට වර්ණයට ගන්ධයට රසයට ඕජාවට සද්දයට නැති ස්වභාවයක් තියෙනවා. මොකද දැනීමක් නැහැ. දැනගන්න බෑ ඒවා. තමන්ගේ ළඟ එහා පැත්තේ ඉන්න පඨවි ධාතුව ගැන ආපෝ ධාතුවට දැනගන්න බෑ. ආපෝ ධාතුවකට පඨවි ගැන දැනගන්න බෑ. මේව ධාතු ස්වභාවය හැටියට කොහි පවතිනවා බුදුරජාන් වහන්සේලා පහළ වුණත් නැතත් ඒවා අපි හිතුවත් නැතත් තේරුම් ගත්තත් නැතත් ඒවා ලෝකයේ ඔහි පවතිනවා. ඒවා සත්වයොත් නෙවෙයි, ඒවා පුද්ගලයොත් නෙවෙයි, ඒවා ආත්මත් නෙවෙයි, ජීවත් නෙවෙයි, ඔහො විදිහට ඔහි පවතින. දැන් මේකට එනව පිටින් දැනීම තියෙන කෙනෙක්. දැනීම තියෙන කාටද? හිතට. හිත කියන එක මතුවෙනවා. මොකක් හරි හේතුවකින් අපි කියනවා අවිද්‍යාව නිසා කියලා, කර්ම නිසා කියලා. දැන් හිත එනවා. හිත ආවයින් පස්සේ මොකද කරන්නේ? හිතට තිබෙනවා විශේෂ ගුණයක්, විශේෂ හැකියාවක්, විශේෂ ගතියක්. ඒ ගතිය තමයි මොනවද අහුවෙන්නේ දැනගත්තා, මොනවද ළඟ තියෙන්නේ දැනගත්තා. ඒ හිත තමයි දැනගන්නේ පඨවි ස්වභාවය. ඒ හිතට තමයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ ආපෝ ස්වභාවය, තේජෝ වර්ණ, ඊළඟට රස. ඕව දැනගන්න පුළුවන්කම තියෙන්නේ මොකටද? හිතටයි. රූපවල තිබෙන්නා වූ ස්වභාව කිසිවක් මේ හිත කියන එකේ නැහැ. දැන් රූපයක් හඳුනගන්න ලේසි වෙන්නේ ඇයි? ඒකේ තරාතිරමක් තියෙනවා, ඒකේ පාටක් තියෙනවා, ඒකේ උස්මිටිකමක් දක්වන්න පුළුවන් නේද? සියුම් ගුරුසුකමක් දක්වන්න පුළුවන්. නමුත් මේ හිත කියන එකට උස හිත නැහැ, මිටි හිත නැහැ, කළු පාට හිත නැහැ, සුදු පාට හිත නැහැ නේද? ඔය වගේ වර්ණයක් එක කියන්නත් බෑ. කිසිම රූපමය ගතියක් නැති, රූපයක තිබෙන ගුණ ස්වභාවයක් නැති දෙයක් තමයි හිත. ඒ හිතට කරන්න පුළුවන් එකම ශක්ති සම්පන්න දේ තමයි මොකද්ද? දැනගන්න. මොනවාද ළඟ තියෙන්නේ, මොනවාද අහුනේ දැනගන්නවා. ඔහි දැනගන්නවා. ඇරකට ඇති දේවලුත් එහෙමයි, නැති දේවලුත් එහෙමයි නේද? හැමදේම දැනගන්න එක තමයි තියෙන්නේ. අර ටෝච් එක අල්ලා බලන්න වගේ හැරෙනවා 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 තේ මේක දැනගෙන යන. උදේ පාන්දර දැනගැනීම ඕන් කරනවා. උදේ පාන්දර ඇඳෙන් නැගිටලා අත් දෙක දෙපැත්තට දිග ඇරලා ඔන්න දැන් හොඳ ඈනුමක් එහෙම ඇරලා පටන් ගන්න. මොකද්ද? දැනගන්න. දැන් ඊට පස්සේ කෙලින්ම යනවා කුසියට ගිහිල්ලා තේ දැනගන්නවා, ලිප දැනගන්නවා, ලයිට් දැනගන්නවා, ස්විච් එක දැනගන්නවා නේද? දැන් ඉතින් දැනුම් වැඩ, දැනුම් ගොඩායි. මේක උස්බිස් එකට යනවා, පාරේ තියෙන ඒවා, නගරේ තියෙන ඔක්කොම දැනගෙන දැන් මේ හැම වෙලාවෙම දැන් මේක ඕන් කරලා තියෙනවා. ඒකට දැනගන්නට තව උල්පන්දම් දෙන කට්ටිය ඉන්නවා අපේ හිතේ පිට නෙවෙයි. ඒ තමයි මොකද්ද? පස්සය, සංඥාව, වේදනාව, මානසිකාරය, විතර්කය, ඕවා හැම එකක්ම මේවා හිතේ තියෙන ධර්ම. දැන් මේ හිතේ තියෙන හිතේ මොකද්ද? හිතේ තියෙන විශේෂ ගුණය දැනගැනීමේ ගුණය. බලන්නකො ගිහිල්ලා මේ බුදුරජාන් වහන්සේගේ දේශනාවේ සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ තියෙන මහා වේදල්ල සූත්‍රයේ තියෙනවා ස්වාමින් වහන්සේ නමක් හිත හඳුනාගන්න බෑ මේ ස්වාමීන් වහන්සේට. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අහනවා සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ස්වාමීනි මේ විඥානේ කියලා කියන මොකක්ද ඔය කියලා අහනවා. මොකද්ද විඥානේ? විජානාතීති විඥාන දැනගන්නවා. දැනගන්නවා ඕකෙහිඳ තමයි විජානාතී කියන්නේ. දැනගන්න නිසා තමයි විඥානය කියන්නේ. ඉතින් ඊට වඩා වෙන දෙයක් නැහැනේ. කොහේ හරි කමන්නේ, මොනවා හරි දෙයක් දැනගන්නවද? ඒ විඥානය. දැන් මේ විඥානයට උදේට ඕන් කරනවා, ඊට පස්සේ හතෑරියාම පස්සේ රටේ නැති දේවල් දැනගෙන හැන්දෑවට මහන්සි වෙලා එනවා. ඒ හිතට දැනගන්නට, ඒ විඥාණයට දැනගන්න උදව් කරපු අය තමයි සංඥාව, වේදනාව, මනසිකාර, විතර්ක, ඒකාග්‍රතා, පස්ස, ඔය වගේ ධර්ම ස්වභාව. දැන් හැබැයි මෙහෙම එකක් තියෙනවා.
හිතට මොකද කරන්න පුළුවන්කම තියෙන්නේ? දැන ගැනීම විතරයි. හැබැයි හිතට විඳින්න බෑ. විඳින්න පුළුවන්කම තියෙන්නේ මොකටද? වේදනාවට. ඒක හිතේ තියෙන එකක්. හිතේ තියෙන ගතියක්. හිතේ තියෙනවා හිතත් එක්ක එකට ඈඳිලා එකට යාළුකම් පවත්වන්නා වූ එකට ඈඳිලා එකට මිත්‍රකම් පවත්වාගෙන ඔය නිකන් මේ ඔය පොඩි පොඩි සයිඩ් බිස්නස් කරන ටිකක් තියෙනවා ඔය හිත ඇස්සේ. එකක් වේදනාව. හිත යම්කිසි තැනකද ඒ හිත යම්කිසි තැනක නම් එතන තිබෙනා වූ පොඩි අරමුණේ තිබෙන දේ විඳින ගතිය තමයි විඳින්නේ තියෙන්නේ. අනිත් එක හිතට දැනගන්න හොඳට ෆ්‍රේම් කරලා අරමුණ අහු කරලා හොඳට සලකුණු කරලා රටාව ගහලා දෙන එක තමයි සංඥාව. වේදනාව තියෙනවා සංඥාව තියෙනවා. ස්පර්ශය කරන්නේ මොකද්ද? මේ වැඩේ අරමුණක් ඇති වුණාන් පස්සේ හිතට බෑ තනියෙන් ඒකට ගොඩ වෙන්න. හිතට තනියෙන් අරමුණට යන්න බෑ. ඒක නිසා මේ හිතව අත් දෙකින් අල්ලගෙන ගිහිල්ලා අරමුණට නිකන් ගොඩ කරලා දෙන්නේ ඔය ඉන්නේ වීල් චෙයාර් වල මෙහෙට මිනිස්සු සිල් ගන්නද නේද? ඔය අල්ලගෙන ඉන්නේ හැරමිට්ටේ. ආන්නේ ඒ වගේ පස්සේ කරන්නේ මොකද්ද? අර හිතව හිමීට අරගෙන ගිහිල්ලා අර අරමුණේ හේතු කළ තියෙන. ඕන්න දැනගන්න එකක් දැනගන්නවා. දැන් මේ ස්පර්ශයට කරන්න පුළුවන්කම තියෙන්නේ මොකද්ද? දැනගන්න බෑ කිසිම දෙයක්. ස්පර්ශයට කිසිම දෙයක් දැනගන්න බෑ. ස්පර්ශයට කරන්න පුළුවන්කම තියෙන්නේ අර හිතයි අරමුණයි දෙක හිමීට එකතු කළ දෙන එක විතරයි. හිමීට එකතු කළ දෙන එක. එයත් උදේ පාන්දර ඉඳලා වැඩේ පටන් ගන්නවා. මොකද්ද? ඔය හතර වටේ තියෙන දේවල් එකතු කළ එකතු කළ මේ හිත අර අරමුණට එකතු කළා ගොනු කරලා ගොනු කළා දෙන එක තමයි කරන්නේ. ඒක නිසා මේ පස්සෙත් එතන උදේ පාන්දර වැඩ පටන් ගන්නවා. විඥානයත් මොකද කරන්නේ? උදේ පාන්දර වැඩ පටන් ගන්නවා. සංඥාවත් එහෙම වේදනාවත් එහෙම. දැන් මේ හතර වටේම ගිහිල්ලා ඇවිදලා දඟලලා එන්නා වූ හිතෙහි යනකොට මේ හිතේ තියෙනවා ස්වභාවයක්. ඒ තමයි හිතට හිතන්න පුළුවන්, හිතට යමක් දැනගන්න පුළුවන්කම තියෙනවා. හිතේ වේදනාව තියෙනවා, හිතේ සංඥා ස්වභාවය තියෙනවා, හිතේ ස්පර්ශය කියලා කියක් තියෙනවා. ඕව අවබෝධ වෙන්න තේරුම් ගන්නට නොහැකි වෙන පරිදි හිතේ තියෙන ස්වභාවය වහලා අහුරලා නිකන් මේ තිබෙන්නා වූ නිකන් කලුවර කරපු ගතියක් තියෙනවා. ඔය ගතිය හින්දා ඔය විඥාණයට තේරෙන්නේ නැහැ ඒ වෙලාවට මාත් එක්ක මේ එකට සංඥාවේ ඉන්නවයි කියලා, ස්පර්ශේ ඉන්නවයි කියලා තේරෙන්නේ නැහැ. ඔහි එයා කරන්නේ දැනගැනීමෙන් යනවා. ස්පර්ශයට තේරෙන්නේ නැහැ මම මේ ස්පර්ශ කරලා දෙවන්නේ මේ අරමුණුනි කියලා. වේදනාවට එහෙම තේරෙන්නේ නැහැ මම මේ තනියෙන් ඉඳගෙන හිතත් එක ගිහිල්ලා විඳිනවයි කියලා. ඊවා ගැන නොතේරුම් ගතිය ඇති කරවන ස්වභාවයක් තියෙනවා. ආන්න ඒකට කියනවා මොකද්ද? මෝහය කියලා. ඔය මෝහයත් එක්ක එකට හිතවත් කම්පාන්න වගේ ඉඳගෙන හිතේම läගගෙන හිතටම දොස් පවරන හිතම අවුල් කරවලා දාන එකක් තියෙනවා. ඒකට කියනවා මොකද්ද? දෘෂ්ටිය කියලා. දෘෂ්ටිය හිත නෙවෙයි දෘෂ්ටිය. දෘෂ්ටිය නෙවෙයි හිත. සංඥාව නෙවෙයි දෘෂ්ටිය. දෘෂ්ටිය නෙවෙයි සංඥාව. මේ දෘෂ්ටිය කියන එක කරන්නේ මොකද්ද? යංකි ස්පර්ශය කරනවනේ. ස්පර්ශය කරන්නේ මොකද්ද? ස්පර්ශය කරන්නේ මේ හිතයි අර ළඟපාත තියෙන අරමුණකුයි හිමීට නිකන් ලං කරලා දෙනවා. දීපු ගමන්ම විඥාණය කරන්නේ මොකද්ද? ඒ අරමුණ දැනගන්නවා. දෘෂ්ටිය යනවා උතෙන්ද. දෘෂ්ටිය ගිහිලා ඕක ඔහොම නෙවෙයි දැනගන්න ඕනේ මෙහෙම දැනගන්න කියලා එයා මොකක් හරි කරන්නේ අර අරමුණේ තිබෙන්නා වූ වෙනසක් කරලා දාන. ඊට පස්සේ මොකද කරන්නේ? සත්වයේක් නැති වෙච්ච මහා නිකන් පඹයේ මෙන්න සත්‍යයක් හැටියට බාර ගන්න. කවුද ඒක කරේ? දෘෂ්ටිය තමයි ඔක දාලා දුන්නේ. එයාට මේ වැඩේ කරන්න හොඳට උදව්වට හිටියේ කවුද? මෝහය. උදේ පාන්දර අපි මේ හිත අවදි කරවලා ලෝකයට අතහැරියාම ඊට පස්සේ මොකද කරන්නේ? මේ හිත ගිහිල්ලා යන යන හැම තැනම මේ එයත් එක්ක යනවා. කවුද? දෘෂ්ටිය යනවා, මෝහය යනවා.
හැන්දෑවට එනකොට මොකද වෙන්නේ? අර දෘෂ්ටියයි මෝහයයි මෙයාව හොඳට අන්දවලා හොඳට රවට්ටලා එකතු කරගෙන ඉන්නේ මොනවද? ඊට පස්සේ හැන්දෑවට කියනවා මං අරයක් දැක්කා මෙයක් දැක්කා අර ගෙදරක් ගියා මේ ගෙදරක් ගියා. ඉතින් දැන් පුජ්‍යලයෝ ආත්ම සංඥා මහා ගොඩයි. මේවා එක පොකුරටයි තියෙන්නේ. ඒක නිසා අපි හිතට තමයි දැනගැනීමේ හැකියාව තියෙන්නේ. හැබැයි හිතට දැනගන්න දේ වරද්දවලා දැනගන්න ඉඩ හරින්නේ කවුද? දෘෂ්ටියයි. ඒක නිසා මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා වලින් සකස් වෙච්ච මේ රූප සෙට් එක ඒ විදිහට පඨවි කියලා හරි තේජෝ වායෝ කියලා හරි ඒ වගේ සමූහයක් කියලා හරි තේරුම් ගන්නට ඉඩ දෙන්නේ නැතුව ඒක ඔහොම නෙවෙයි මෙහෙමයි කියලා ඒකට වෙන ප්‍රතිරූපයක් අන්දවලා වෙන සූට්ටකක් අන්දවලා වෙන පුජ්‍යල ස්වභාවයක් අන්දවලා දාලා දෙන්නේ කවුද? දෘෂ්ටිය. අන්න ඒක නිසා මේ දෘෂ්ටිය මේ අපේ හිතේ තියෙන තාක්කල් අපේ හිත දැනගන්න දේවල් සියල්ලක්ම දැනගන්නේ හරි විදිහට නොවේ. හැම වෙලාවෙම වැරදි විදිහට තමයි දැනගන්නේ. දැන් සිහිය නුවණ ඉන්න තාක්කල් සිහියෙන් නුවණින් ඉන්නකොට අරයට අවාසි. කාටද? දෘෂ්ටියටත් අවාසි, මොහෙටත් අවාසි. සිහියෙන් නුවණින් ඉන්නකොට දෘෂ්ටියට අර වැඩේ කරන්න බෑ නේද? සිහිය නුවණ තියෙන තාක්කල් මෝහයට වැඩ කරන්නත් බෑ, දෘෂ්ටියට වැඩ කරන්නත් බෑ. ඒකට පක්ෂපාතීව සංඥාවට වැඩ කරන්නත් බෑ. ඒක නිසා තමයි කියන්නේ හැම වෙලෙම සිහියෙන් ඉන්න, හැම වෙලෙම නුවණින් ඉන්න, හොඳට මෙනෙහි කරන්න. ආන්න ඒ විදිහට කරනකොට තමයි අර එන්න බැරි වෙනවනේ. එන්න බැරි වෙලා දෘෂ්ටියටත් එන්න බෑ. ඊට පස්සේ අපි මේ මෝහයටත් එන්න බෑ. එන්න යම් කිසි තැනක ඉන්න බැරි වුණාන් පස්සේ හිතට ඉන්න බැරුණ මේ ඉන්න බැරුණාන් පස්සේ එතන තහවුරු වෙන්න බෑ. දැන් ඔය හිතට හිතේ ඔය අවිද්‍යාව මෝහය දෘෂ්ටිය ඒවා තහවුරුලා තියෙන ඉඳරියන් පස්සේනේ. දැන් මේ රටේ නීතියක් තියෙනවා මම අහලා තියෙන හැටියට මේ කිසිම කෙනෙකුට තමන්ගේ ඉඩමේ බද්දටවත් දෙන්න හොඳ නැලු මේ බද්දට හරි කුලියට හරි එහෙම වැඩිකල් දෙන්න හොඳ නැහැලු. එහෙම මං අහලා තියෙනවා නීතිඥයෝ කතා කරනවා. වැඩි ගන්න දෙන්න හොඳ නැහැලු. ඊට පස්සේ පන්න ගන්න බැරි වෙනවා. යන්නේ නැහැ. නීත්‍යානුකූලව යන්නේ නැහැ. අනීත්‍යානුකූලව යන්නේ නැහැ. එලවන්න හරිම අමාරු. අවිද්‍යාවටයි සංඥාවටයි දෘෂ්ටියටයි මේකේ ඇවිල්ලා ඉන්දාරියන් පස්සේ යන්නේ නැහැ. මේකේ එක එක බලු පින්තූර හදා හදා ඉන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? භාවනාවට වාඩි කරවුවත් එහෙම විනාඩි 5ක් ඉන්න දෙකට කඩා වැටෙනවා. ඇයි ඒ? අරගොල්ලෝ එනවා. අරගොල්ලෝ ඇවිල්ලා මෝහය අවිද්‍යාව ඒගොල්ලෝ මේක ඇවිල්ලා ඔලුවට කෙලින් හිටින්න දෙන්නේ නැහැ. පොඩ්ඩක් අට්ටුවක් දාපු ගාම හිමීට නිින්ද ගියා. ඊට පස්සේ අර පරණ ට්‍රැක් එකටම වැටෙනවා. ඒක නිසා හැම වෙලෙම සිහියෙන් නුවණින් ඉන්න කියලා කියන්නේ ඒගොල්ලන්ට මේ ඉඩම තහවුරු කරගන්න ඉඩ හරින්න හොඳ නැහැ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? කල්ප ගානක් අපේ හිත ඒගොල්ලෝ බදු නෙවෙයි සින්නක් කරගෙන දියෙන්නේ. අපි නිකන් ණයට ගත්ත නුවණකින්නේ. දැන් අපි වගේ කතා කරොත් එහෙම ඔය නිකන් తాවකාලික නිකන් හුළඟේ යනවා වගේ පොඩ්ඩක් සිහිය ඩිංගක් එනවා. හුළඟේ යනවා වගේ පොඩ්ඩක් නුවණක් එනවා. ඇවිල්ලා ඒ වෙලාවට මතක් වෙනවා අපි නැකිරලා යනකොට අවිද්‍යාවයි දෘෂ්ටියම සාධුකාර දෙනවා. ඇහුනේ නැතුවට අනේ හොඳයි ඉක්මනට නවත් අපේ කියලා. තව හිටියනම් අපිට පාඩු. ඒ වගේ ස්වභාවයක් තියෙන. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ එක පොරකුරට තිබිච්ච ධර්ම ඒව වෙන වෙනම හඳුනාගත්තා කියන එකනේ අපූර්ව. උන්වහන්සේගේ නුවණින් මේ එකම මණ්ඩලයක එකම රාශියක එකම තැනක තිබෙනාම විවිධ හැඩතල තිබෙනා විවිධ ශක්ති බලවේග තිබෙන මහවිශාල ධර්ම සමූහයක් මේ වෙන්වෙන්ම හඳුනාගත්ත කියන එකනේ පුදුම වැඩේ කියලා තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ දේශනාව හරියට මිනිස්යාගේ හිත දැනගෙන කිනාගේ හිත තේරුම් අරගෙන දේශනා කළා. අපි වාසනාවන්තයි ওই ධර්මය පුළු පුළුවන් හැටියට අහන්ඳ හිතන්ඳ මෙනෙහි කරන්න අපිට අවස්ථාව ලැබුණා.